මේ ඔබ දකින්නේ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රංශයේ ගොවි විරෝධතාවයයි. සත්ව පොහොර සත්ව අශූචි මිශ්‍ර වුණු පොහොර රැගෙන විත් ප්‍රංශ නගර පුරා අතුරුවමින් තමන්ගේ විරෝධතාවය පළ කරන්නට මේ ප්‍රංශ ගොවීන් කටයුතු කරනු ලබන්නේ තමාන්ට සිදුවන දැඩි අසාධාරණය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ සටන් වැදීමෙන් අනතුරුවයි. ඔවුන් නගර අවහිර කරමින් මීට පෙර විරෝධතා පවත්වා තිබුණා. මෙවර ඔවුන් ඉතාමත් දුගඳ හමනු ලබන පොහොර අසූචි මිශ්‍ර පොහොර රැගෙන විත් මාර්ගවල අතුරමින් මාර්ග අවහිර කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටින්නේ තවදුරටත් ප්‍රංශය විසින් යුක්රේනයට සහයෝගය පළ කරමින් අරමුදල් වෙන් කරන්නට ඔවුන්ට සහන පැකේජ ලබා දීමට කටයුතු කිරීමට එරෙහිවයි. මෙවන විට ප්‍රංශ ගොවීන් බරපතල ආකාරය ආර්ථික ව්‍යසනයකට මුහුණ දී සිටිනවා. ඔවුන්ට අඩු වැටුප් අඩු ලාභ අඩු ආදායම් පවතින මොහොතකදී පවා යුක්රේනයට වැඩි වාසි ලබා දෙන්නට අලුත්ම පැකේජ ක්‍රියාත්මක කරමින් විශේෂයෙන්ම ගොවීන් ඉලක්ක කරමින් එනම් යුක්රේනය කෘෂිකාර්මික නිෂ්පාදනවලට සහන ලබා දීමේ ක්‍රියාවලියද මේ වන විටත් ප්‍රංශය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සියල්ලට එරෙහිව ගොඩනැගෙන දැවන්ත විරෝධයයි ඔබ මේ දකින්නේ. මේක මීට පෙර සිදුව තිබුණේ ඔවුන් ප්‍රධාන මාර්ග අවහිර කරමින් අධිවේගී මාර්ග අවහිර කරමින් තමන්ගේ විරෝධය පළ කර තිබුණා. දැන්නේ තවදුරටත් දිගුවක් ලෙස ගමන් කරමිනුයි ඔබ මේ දකින ආකාරයක දුගඳ හමනු ලබන සත්ව අසූචි මිශ්‍ර වුණු පොහොර වැනි දේ ගෙනවිත් මංමාවත්වල අතහැර දමනු ලබන්නේ තමන්ගේ දැඩි විරෝධය පළ කරමින්. කෙසේ වෙතත් ප්‍රංශ පාලන අධිකාරිය මේ පිළිබඳ තවමත් විශේෂ අවධානයක් යොමු කර නොමැති බවටයි ඔවුන් චෝදනා එල්ල කරනු ලබන්නේ. යුක්රේනය වෙනුවෙන් අති දැවන්ත අරමුදල් ප්‍රමාණයක් පොම්ප කරමින් මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරනු ලබන යුද්ධය ඇති ස්ථාවරත්වය කුමක්ද කියන දේ ඔවුන් ප්‍රශ්න කරනු ලබනවා. විශේෂයෙන්ම මේ වන විට යුක්රේනයට ආධාර ලබා දෙනු ලබන බොහෝ රාජ්‍යන්වල මේ ප්‍රශ්නය පැන නැගී තිබෙනවා. විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළද ඒ වගේම තමයි ජර්මනිය වැනි රාජ්‍යන් තුළ බරපතල ආකාරයේ දේශපාලනික අර්බුද නිර්මාණය කිරීම දක්වා මෙම තත්ත්වය ගමන් කර තිබුණා. එවන් පරිසරයක් ඇතුළතදී ප්‍රංශයේ අභ්‍යන්තරයේද මේ වන විට අර්බුදකාරී තැනකට ගමන් කර තිබෙන්නේ යුක්රේනයට සහාය පළ කිරීමට එරෙහිව නැගෙන ගොවි හඬත් සමගයි. ඇත්තටම ඔවුන් දැවන්ත කැපකිරීමක් සමග ගොවි නිෂ්පාදන සිදු කළත් ඒවට සාධාරණ මිලක් ඔවුන්ට සාධාරණ වැටුපක් ලබා දෙන්නට ප්‍රංශ පාලන අධිකාරිය අසමත් වී තිබෙනවා. ඒ නිසා මේ වන විට පවතින ප්‍රංශ පාලන අධිකාරිය මේ වන විට ජනතාව ඉදිරියේ යම් ආකාරයක දැඩි විවේචනයකට පත්වෙමින් තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායලයට සහයෝගය දැක්වීම පිළිබඳ ප්‍රංශය පසුගියදා තමන්ගේ විරෝධය මතු කළා. ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල නායක බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රංශ පාලන අධිකාරිය දැඩිව විවේචනය කළේ මේ වන විට ඊශ්‍රායලය යුද පෙරමුණු පහක් සමගින් සටන් වදින රාජ්‍යයක් ලෙස අර්ථකථනය කරමින් එවන් පරිසරයක් ඇතුළතදී මේ ක්‍රියාත්මක වෙමින් පවතින තත්ත්වය ප්‍රංශයට අයහපත් පරිසරයක් රට අභ්‍යන්තරයේ නිර්මාණය කරමින් පවතිනවා. ගොවීන්ගේ මේ විරෝධතා සෑම රාජ්‍යයකම පාලන තන්ත්‍රය දෙදරා යාම දක්වා බලපානු ලබන දරුණු සටන් බවට පත්වුණු බව පාලකයින් මතක තබා ගැනීම වැදගත්.